Time Travel. අයිබෝවන් ඔබ සත්‍ය මුද්‍රාව ජාතික රූපවාහිනී ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම සුනේත්‍රා කුමාරේ මම අමිල ජයසේකර මුලින්ම දවසේ ප්‍රධාන ප්‍රවෘත්ති ශීර්ෂ පාඨ ඉන්දු ශ්‍රී ලංකා සම්බදතාවන්ට බුදුදහම සහ හින්දු දහමෙන් සදාකාලික සවියක් ලැබිය ඇතැයි ජනාධිපතිතුමා පවසයි පාතාල සමාජික ආමි සම්පත් අත්අඩංගුවට දිවයින වටා මුහුදාශ්‍රිත සුලගී වේගය ක්ෂණිකව ඉහළ යා හැකි අවධානයෙන් සිටින ලෙස දිවරීන්ට උපදෙස් හිටපු ඇමති මර්වින් සිල්වාගෙන් ලබන සඳුදා විශේෂ හෙළිදරව්ව මගේ මිත්‍රවන්ට මම කියන්නේ සඳුදා උදේ 10ට එන්න මහජන පුස්තකාලෙට බංගලාදේශීය අකුණු අනතුරු වලින් දින දෙකකදී 56 දිනක ජීවිතක්ෂයට මුලින්ම දේශීය ප්‍රවෘත්ති ඉන්දු ශ්‍රී ලංකා සමිතතාවන්ට බුදුදහම සහ හින්දු දහමෙන් සදාකාලික සවියක් ලැබී ඇතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතුමා පවසනවා විවිධ අර්බුදවලින් පිරි වත්මන් සමාජයට එම ආගම්වල අවශ්‍යතාව අද දැඩිව දැනී ඇති බව ජනාධිපතිතුමා පෙන්වා දෙනවා. එතුමා මේ බව කියා සිටියේ අද පෙරවරුවේ කුම්භ මේලා අති පවිත්‍ර දිනේ පැවති ජාත්‍යන්තර සම්මන්ත්‍රණයේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක් වෙමින්. උත්සවය පැවැතුනේ උපේන් මධ්‍යම ප්‍රදේශයේදී. ජනතාවගේ ආධ්‍යාත්මික පුනරුදය පදනම් කර ගනිමින් මෙම ජාත්‍යන්තර සම්මන්ත්‍රණය සංවිධානය කර තිබුණා. වසර 12කට පසු පැවති සම්මන්ත්‍රණය සඳහා තමාට හැරියොම් කිරීම පිළිබඳව ශ්‍රී ලංකා ජනාධිපතිතුමා සිය කෘතඥතාව පළ කළා. පෙරදිග ධර්මයන්හි පරිසරය සහ මිනිස් ආතර පවත්නා සබඳතාව කෙරෙහි විශේෂ අවධානය යොමු කර ඇති බව පැවසූ ජනාධිපතිතුමා ඒ සුරකමින් ශ්‍රී ලංකාව සංවර්ධනය කිරීමට රජය ක්‍රියා කරන බවද කියා සිටියා. අද සවස චේතීගිරි විහාරයේදී අනගාරික ධර්මපාලතුමාගේ ප්‍රතිමාවක් විවෘත කිරීමෙන් පිළිබිඹුවන්නේ අප දෙරට අතර ඇති අන්‍යෝන්‍ය බැඳීමයි. අරහත් සාරිපුත්ත මොග්ගල්ලාන දෙනමගේ ධාතුන් වහන්සේ වන්දනාවට මට ඉඩ සලසා දීම මා දකින්නේ බුදුදහම කෙරෙහි ඉන්දිය රජයේ කැපවීම සංකේතවත් කිරීමයි. බහුතර බෞද්ධ ජනයා සිටින රටක ජනාධිපතිවරයා ලෙස මට සතුටු වීමට විශේෂ හේතු තිබෙනවා. මා සමග එක් වූ ඔබේ අගමැතිවරයාට සහ මධ්‍ය ප්‍රදේශ මහ ඇමතිවරයාට මම ස්තුති කරනවා. ඉන්දියාවේ දෙදින දෙන චාරිකාවක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සමග ඊයේ නිල සාකච්ඡා පැවැත්තුවා. ඒ හයිදරාබාදයේදී එහිදී ඉන්දියා ග්‍රාමාධිපතිවරයා කියා සිටියේ ශ්‍රී ලංකාවේ සංහිඳියා වැඩපිළිවෙලට ඉන්දිය රජයේ පූර්ණ සහාය හිමිවන බවයි. ඉන්දිය රජයේ සහාය ඇතිව බටහිර ඖෂධ නිෂ්පාදන ආයෝජන කලාපයක් ශ්‍රී ලංකාවේ පිහිටුවීමටද නායක දෙපළ සාකච්ඡාවේදී එකඟ වී තිබෙනවා. මෙරටට අවශ්‍ය ඖෂධ වලින් 80%ක් ආනයනය කෙරෙන්නේ ඉන්දියාවෙන්. නව ආයෝජන කලාපයේ පිහිටුවීමෙන් පසු ඒවා රට තුළම නිෂ්පාදනය කර ගැනීමට හැකිවනු ඇති. දෙරටේ ආර්ථික වෙළඳ හා සංස්කෘතික සබඳතා වැඩි දියුණු කර ගැනීම කෙරෙහිද දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණා. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ආර්ථික කලාපයක් ඇති කිරීම කෙරෙහිද මෙහිදී අවධානය යොමු වුණා. මේ හමුව මාස 15ක් වැනි කෙටි කාලයක් තුළ දෙරටේ නායකයන් අතර පැවති 6 වෙනි නිල හමුව වීමද විශේෂත්වයක්. දකුණු ආසියානු රටවල රාජ්‍ය නායකයින් දෙදෙනෙකු හමු වැඩිම බාර ගණන දෙමෙයයි. ශ්‍රී ලංකා ජනාධිපතිතුමා සහ ඉන්දිය පදනමේ නියෝජිතයන් අතර හමුවක්ද ඊයේ පැවැත්ුණා. ජනාධිපතිතුමාගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකාව දිගු ගමනක් යනු ඇති බව ඉන්දියානු පදනම මෙහිදී පෙන්වා දුන්නා. දිවයිනේ දකුණු දිග සහ ගිනිකොන ප්‍රදේශවලට හෙට සිට තද වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ අනුෂා වර්ණසූරිය මහත්මිය ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාව ආසන්න වායුගෝලයේ ස්ථාපිතව ඇති කැළඹිලි ස්වභාවය ක්‍රමයෙන් පීඩන අවපාතයක් දක්වා වර්ධනය වීම මීට හේතුව බවයි. මේ පීඩන අවපාතය දිවයින අභ්‍යන්තරයේ සහ මුහුදු ප්‍රදේශවල කාලගුණයට බලපෑම් කරමින් දිවයිනට ආසන්නව ගමන් කරනු ඇතැයි අපේක්ෂා කරනවා.
මේහා බැඳී පවතින ක්‍රියාකාරී වලාකුළු පද්ධතිය නිසා දිවයින වටා මුහුදු ප්‍රදේශවල සුළං වේගය ක්ෂණිකව පැයට කිලෝමීටර 80 දක්වා ඉහළ යා හැකියි. ඒ අනුව මුහුදු ප්‍රදේශ ක්ෂණිකව රළු ස්වභාවයක් ගත හැකි බැවින් ධීවර හා නාවික ප්‍රජාව විමසිලිමත් වන ලෙස කාලකුණි විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා. දිවයින ආසන්නයේ පවතින කැටඹිලි ගත්තේ ඉදිරි විදින දෙක තුනේදී ක්‍රමෙන් වර්ධනය වෙලා අඩු පීඩන කලාපයක් බවට පත් වෙලා ඊට පස්සේ පීඩන අවපාතයක් බවට පත් වෙන ලකුණු තමයි තියෙන්නේ. මේ හේතු නිසා දිවයින අවසන්ක ප්‍රදේශවල වගේම දිවයිනේ රැසිතත්වය ක්‍රමෙන් අඩු වෙයි. ප්‍රතාප්දන්ත ප්‍රදේශවල හලිවිදුලක කොටසට මධ්‍යම කඳුකරේ බටහිර ප්‍රදේශවල නගරීය පළාතට වගේ රැසි වැඩි වීමකට තියෙනවා. පවතින කාලගුණයට අනුව රත්නපුර දිස්ත්‍රික්කයට නිකුත් කර තිබූ නායනතුරු අවදානම අද පස්වරුව දක්වාම ක්‍රියාත්මක වුණා. එහෙත් අද දිනේ පුරා දිස්ත්‍රික්කයට වැසි නොලැබුණු බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නායා මධ්‍යනාංශ ප්‍රධානී RMS බණ්ඩාර මහතා ප්‍රකාශ කළේ. අද රාත්‍රී සිට වැසි ඇදහැරුණහොත් නායනතුරු ඇඟවීම පිළිබඳව යලි සලකා බලන බවද ඔහු කියා සිටියා. බලංගොඩ බෙලිහුල්ලොය ආශ්‍රිත ඉහළ ජලපෝෂක ප්‍රදේශවලට අධික වැසි ලැබීම නිසා උඩවලම ජලාශයේ ජලමට්ටම ඉහළ ගොස් තිබෙනවා. එම නිසා අද උදේ 9:30ට පමණ ජලාශයේ වාන් දොරටු පහම අඩි 1.5 බැගින් විවෘත කෙරුණා. තත්පරයට ඝන අඩි 16500 බැගින් වලවේගඟට ජලය මුදා හැරෙන බැවින් වලවේගඟ පහළ ප්‍රදේශයේ ජනතාව විමසිලිමත් වන ලෙස මහවැලි අධිකාරිය දැනුම් දෙනවා. පාතාල සමාජිකයෙකු වූ ආර්ත් සම්පත් චාමරණොත් ආමි සම්පත් නැවත්තා අද අත්අඩංගුවට ගැනුණා. ඒ පොලිස් විශේෂ බලකාය විසින් කොම්පාඤ්ඤ වේදිය ප්‍රදේශයේදී ආමි සම්පත් අද දහවල් අත්අඩංගුවට ගැනුණේ සුකොපභෝගී මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදී. ඔහු ප්‍රශ්න කිරීම සක්කඩේ උසාවියේ සිට බන්ධනාගාර බස් රථයකින් රැගෙන යමින් සිටි නෙමටගොඩ චමින්ද නැමැත්තාට වෙඩි තැබීම යන චෝදනා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටි අයෙක්. විදෙස් ගතව සිටි ඔහු පසුගිය වසරේදී ව්‍යාජ විදෙස් ගමන් බලපත්‍රයක් යොදා ගනිමින් දිවයිනට පැමිණ ඇති බව පොලිසිය ප්‍රකාශ කළා. මහින්ද රාජපක්ෂ මහතාගේ උගන්ඩා සංචාරය ශ්‍රී ලංකාවේ කීර්තිනාමයට කැලලක් බව ජනතාව පවසනවා. එම චාරිකාව තමන් දැඩි ලෙස හෙලා දකින බවයි ඔවුන් කියා සිටින්නේ. හිටපු ජනාධිපතිවරයා මේ වෙනකොට උගන්ඩාවේ ගිහිල්ලා උගන්ඩාවේ ජනාධිපතිතුමා දිවුරුම් දීම උත්සවයට සහභාගී වෙනවා. උගන්ඩාවේ ජනාධිපතිවරයා කියන්නේ ඒකාධිපතිත්වයේ තවත් සලකුණක් විතර වසර 30ක් දැන්ටම ජනාධිපති ධුරේ ඉඳලා තවත් වසර 5කට තමන්ගේ ජනාධිපති ධුරේ ඉස්සරහට දාගන්න උත්සාහ කරන වෙලාවක තමයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මේ අවස්ථාවට සහභාගීලා තින් ජාත්‍යන්තරයේ දිනාගෙන තින ජයග්‍රහණ මේ වෙනකොට බිඳ වැටීමේ උත්සාහයක් තමයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතුළු පිරිස උත්සාහ ගමින් සිටින්නේ. ඉතින් මේ පෙරදිච්ච ජනාධිපති කෙනෙක් උගන්ඩාවේ ගිහිල්ලා ලංකාවේ කට්ටිය සන්තෝෂ වෙනවලු. ඒක කොහොමද ආඩම්බරයක් වෙන්න පුළුවන් කියන එක මම අහන්න කැමතියි. මේ ඒකාබද්ධ විපක්ෂයේ മന്ത്രി ගොල්ලොන්ට මාතෘකාවක් නැති වෙච්චාම මේ වගේ වීලු කතා කියන්නේ. මෙව හොඳයි මොන්ටසූරි යන ළමයින්ට. ඔය විමල් ලීරවංශ සහ උදේගම්හම් පිල්ල කියන වන්දිපට්ටේ දෙන්න තමයි ඇවිල්ලා මේ මිනිස්සු කන්නේ. මේ මිනිස්සුන්ට අඩු ගානේ උගන්ඩාවේ හරි කමක් නැහැ ප්‍රවේශභාවයේ දීලි ඉවරලා එහෙම තියාගන්නවනේ. මේ මිනිස්සුන්ට නිදාසේ පාඩුවේ ජීවත් වෙයි. නැත්තම් මේ මුංගෙන් කිසිම සාහනයක් දෙන්නේ නැහැ මේ මිනිස්සුන්ට. මහින්ද රාජපක්ෂ මහතාගේ උගන්ඩා සංචාරය පිළිබඳව අමාත්‍ය රවි කරුණානායක මහතාද අද පැවති මාධ්‍ය හමුවකදී අදහස් පළ කළා. එතුමා යන්නේ ඒ වගේ රටවල්ද තමයි. උතුරු කොරියාව, උතුරු කොරියාව, යුගන්ඩාව, ස්වාසිලන්තය ඉවෙනින් රටවල් ඉතින් මිත්‍ර සිරිපාය නැති වෙන්න පුළුවන්. හැබැයි ওই යන තැන්වලත් අපි අහන උදේ වීර තුංගලා අද ලංකාවේ හොයනකොට ඉන්ටර්පෝල් එකේ මේව කට්ටිය හොයලා එනකොට FCI දින් අහනවා ඒ ප්‍රශ්න කරන්නත් කියලා. මොකෝ මේව තමයි විනිවිද හිතන මේ වෙනම ඩීල් තියෙනවා. නැත්නම් මිනිසුන් තියන්නේ අපි මේව වහගෙන මේව කරනවාද කියලා. නෑම කිසි දෙයක් නෑ. මේ අතර රජයට විරෝධය පළ කරමින් සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට හමුදා ආරක්ෂාව ලබා දෙන්න ලෙස ඉල්ලමින් සන්ධානයේ ජනතා නියෝජිතයන් පිරිසක්ද අද දේව කන්නලව්වක නිරත වුණා. ඒ කඩුවෙල නවගමුව පත්තිනි දේවාලයේදී බැසි රාජපක්ෂ මහතාද මීට එක්ව සිටියා. ඔබතුමා වෙන පක්ෂයක් හදනවද කියන්නේ දැන් ඒකම මම පක්ෂ හදන්නේ නැහැ ජනතාව ඇයි ඉතින් අපි ඒකට උදව් කරන අයියෝ මේ ඒකාබද්ධ විපක්ෂයේ පිටිස්ස සම්බන්ධුන්නේ මේ ඒකාබද්ධ විපක්ෂය අපි ඒකාබද්ධ විපක්ෂය ඉන්නේ ආවා ගොයි